චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය සම්බෝධි මාර්ගය යානාත්‍රය කියලා කියන්නේ මේකට වෙන. යානා තුනක් දේශනා කරනවා. ඔක්කොම ගෙන යන්න ලෑස්ති වෙන සම්බෝධියට වෙනවා. ඥාන මට්ටම් වලට අනුව සතර අපායෙන් නිදහස් වීමට චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. පච්චේක බුදු වෙන්න අවශ්‍ය කට්ටියන්ට පටිච්ච සමුප්පාදය දේශනා කරනවා. ලෞතුරා බුදු වෙන්න සම්බුද්ධ ඥානය උදා කරගන්න අවශ්‍ය කට්ටියන්ට සම්බෝධි මාර්ගය දේශනා කරනවා. මේ යානා තුනෙන් දැනට ඉතුරු වෙලා තියෙන්නේ ලංකාව තුල හීන යානය විතරක් වෙයි. හීන යානෙන් කිසි දවසක ධර්මය ගොඩ ගන්න බැරි වෙනවා. මහායානය ඒ මදිවට ගිනි තියලා තියෙනවා, ලංකාවෙන් අතුරුදහන් කරලා තියෙනවා. ඒක ගන්නවක්වත් එපයි කියලා තියෙනවා. ඒක අමනුෂ්‍ය ලියුප එකක් කියලා කියනවා. ඒකේ තමයි නිවන් දොරටුවට ගමන් කරන මාර්ගය තියෙන්නේ. පරිනිර්වාණය තියෙන්නේ ඒකෙන් තමයි 180 විවෘත කරන්නේ. ධෘතරාෂ්ට විරුඪ විරූපාක්ෂක වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරුන්ගෙන් මේ මහපොළව පාලනය වෙනවා කියලා මහායාන සූත්‍රයේ තිබුණා. මේ සබහලෝකේ ආරක්ෂා කරගන්නේ ඒ කට්ටිය කියලා කිව්වා. ඒ වගේම අවීචිය පටන් භවග්ගේ දක්වා විස්තර වෙන සූත්‍රය සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය වෙනවා. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ තියෙනා වූ දේවල් වලට මිනිස්සු වන්දනාමාන කරනවා. ඒ වුණාට සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය කිසිම භික්ෂුවක් විග්‍රහ කරන්නේ නැති වෙන. උන්ට ඒක විග්‍රහ කරන්නත් බැරි වෙන. මේක මොකද්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. නමුත් ඒවයි තියෙන ඒවට වඳින්න පුළුවන් වෙනවා. මිනිස්සු ඇදලා අරගෙන වන්දවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කිරිබත්ගොඩ ඥානානන්ද කරලා තියෙන ලොකු වරදක් තියෙනවා. සම්පූර්ණම මහායාන සූත්‍රයේ තියෙන සම්ප්‍රදායන් වලට මිනිස්සු වන්දවලා මහායාන සූත්‍රයේ එලි දක්වන්නේ නැතුව මිනිස්සු නිරයට පිටක් කරනවා. සියලු භික්ෂුන් වහන්සේලා එකතු කළ සංගායනාවක් කළ යුතුයි. ඒක කෙරෙන පාටක් නැති වෙන. අරයගේ ටීවී චැනල් එක තියෙනවයි කිව්වන් පස්සේ මෙයාගේ පුක කහන්න ගන්න. මෙයයි දෛත්‍යයක් විවෘත කරනවයි කියලා කිව්වන් පස්සේ අනිත් පැත්තෙන් තම වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙලා ඉන්න. මේ වගේ කහන මිනිස්සු විතරක් ඉන්න රටේ. සංගායනාව සිද්ධ කරන්නේ නැතුව ඉන්න. යථාර්ථයේ දොරටුව එළියට ගත්තොත් මේ ටයිම් එකේ රටක් එකත් පසවෙයි. ඒකට ප්‍රසිද්ධ සංගායනාවක් තිබිය යුතුයි. සංගායනා කරන්නේ නැහැ අරූට වැඩිය මූලුකු වෙන්න යනවා, මූට වැඩිය මූලුකු වෙන්න. ඕක විතරක් භික්ෂු ශාසනය තුල දැනට සිද්ධ වෙමින් පවතී. යථාර්ථයේ එළියට ගනී කියලා හිතපු සමන්ත භද්‍රත් මෙවර පිස්සු කෙලින් අරන් තියෙනවා. ඉස්සරහට ඕම යන් කියලා කියන්න වෙනවා. රහත් කියන්නේ කියවිල්ල නෙමෙයි. රහත් කියන්නේ කියවිල්ලක් නෙමෙයි. රහත් කියන්නේ ඇස පූර්ණ වීම. ඒ පූර්ණත්වයේ තුල අවසන් වීම. පූර්ණත්වයේ තුලින් අවසන් වීමක් තියෙනවා. සෝතාපත්තියකට ඇස පූර්ණ වෙන්නේ තප්පරයකටදී. සෝතාපත්ති සමාපත්තියවක් දැක්කේ නැති එකෙක් රහත් කියලා කියන්න බෑ. සමාපත්ති සුවයක් තියෙනවා. ඒ සමාපත්ති සුවය සදාතනික කරගත්ත කෙනා රහත් වෙනවා. සමාපත්තිය දකින්නවත් එකම වීසි කළා දාන. එක මරණයෙන් එහා පැත්ත වෙන සෝතාපත්තිය තප්පරයකට දකින්නේ මරණයෙන් එහා පැත්ත වෙන. කැපවීමෙන් වචන වලින් එඩිතරකමින් හිටියට මරණය කියන එක 아무තු එකක් වෙන. ඒක හුස්ම නැතර උනායින් පස්සේ සමන්තබද්ද දේශනාව අහපෙවුන්ට උරුම වෙන දෙයක් වෙන. 180 දීලා තියෙන හුස්ම නැතර වෙන්න කලින් නිවන් දකින්න වෙන. බෝසත් ගුණයන් තිබිය යුතුය. සමන්ත භද්‍රගේ දේශනාව පුරුදු පුහුණු කළ යුතුය. සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ තියෙන සමන්ත භද්‍ර සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ ටිකක් කියවල තේරිච්ච ටිකෙන් ඔය කතා කරන ටිකක් වෙන. ඒත් හරියට තේරිච්ච මිනිහෙක් නොවෙන්. නැත්තම් මහ බෝසත් අවලෝකිතේශ්වරයන්ට කාලකන්ණියයි කියලා කියන්නේ මීහරකෙක් මිසක්ක බුදු කෙනෙක් නොවෙන්. සමන්ත භද්‍ර මහ බෝසත් අවලෝකිතේශ්වරයන්ට කාලකන්ණියයි කියන කාලකන්ණියෙක් වෙන. ඔහුට තාම සම්බුද්ධත්වයේ උරුම නොවේ පවතින බව සූත්‍රය තුල තියෙනවා. නමුත් ගංගා වැලි හා සමාන කට්ටිය ඒ පච්චේක බුද්ධත්වයේ පුරුදු පුහුණු කළ යුතුයි. සමන්ත භද්‍ර ක්‍රියා කරන්නේ කොහොමද? සමන්ත භද්‍ර ඉදිරියට යන්නේ කොහොමද? සමන්ත භද්‍රට වෙන්නේ මොකද්ද කියලා මහින්ද දන්න කෙනෙක් වෙනවා. සම්පූර්ණයෙන්ම ලෝකය ක්‍රියාවට නැංවෙන්නේ සූර්ය ධර්ම යුද්ධයෙන්. දෙපැත්තක් යුද්ධයට සහභාගී වෙලා එක පැත්තක්
මාරයෙක් බ්‍රහ්මයේ දෙවියෙක් පරාද කරන්න බැහැකී කිය තනි වෙලා ඉන්න එකෙක්. තව පැත්තක් අවීජියට ගිහිල්ලි වෙල්ලා බවාග්‍රයෙන් එහා පැත්තට ගේන තව කෙනෙක් සම්බෝධිය සහ පච්චේක බුද්ධත්වය. සම්බෝධිය 360 වෙනවා, පච්චේක බුද්ධත්වය සමන්ත බද්ද 180. මේ දෙපැත්ත හැප්පෙනකොට මරබියට දෙන බෙහෙත වෙයි. දෙපැත්තක් හැප්පෙනවා, ඒකෙන් සිද්ධ වෙන දෙයක් වෛරසය වෙයි. වෛරසය ඉරිනමල තියෙන්නේ ලෝක යුද්ධ හට ගන්නකොට. මරණකම් 180 බලන්නේ නැහැ කියලා උදින් සඳහන් කළා. මැරිලත් 180 බලන්න එකෙක් ඉතුරු වෙන්නේ නැහැ කියලා උදින් සඳහන් කළා. ඒ වෙලාවටත් සසරට වණින්. ඒ වෙලාවටත් නිරයට පණි. මේ නිවන පෙන්වන්න මුළු ජීවිත කාලෙම බලාගෙන ඉඳලා මරණ මංජකේදී අධිකාරින වෙලාවට ඌ නැතුව ඉන්න. මලකඳට නිවන. නමුත් ඒක දරුව ආත්මෙට නිවන නැති වෙයි. අන්න උන්ට 180 අතේ තියාගෙන හිටියොත් කාටත් උරුම තැනක් තියෙනවා. එතෙන්දි ආත්මය රඳවාගෙන වෙන්නේ මොකද්ද කියලා බලාගෙන ඉන්නකොට අනාත්ම වශයෙන් පිටවීමට හැකියාව තියෙනවා. අනිත් සියලු දෙනා ආත්මීය වශයෙන් පිට වෙලා ඉරේට කාටත් නැරෙන්නේ. ආත්මය හීනය තුළට පණ. නිඳ ගියන් පස්සේ හීන දකින්නවනේ. ඇහැරෙනකන් දැක්ක හීනයක් බව දන්නේ නැහැනේ. ඇහැරුණන් පස්සේ තමයි දන්නේ දැක්ක හීනයක් කියලා. නැත්තම් යන්නේ අර මරුණන් පස්සේ තියෙන ලෝකයේ තුල. ඒකයි මැරිච්චවුන් හම්බුණත් තට්ටු කොල්ල අහන්නේ නැත්තේ උඹ බලානේ දැ ගිය මාසේ කියලා. ඒ කාලයක් නේ. ඉන්නේ කොහෙද කියලා හොයාගන්න බෑ. නමුත් ලෝකය පැහැදිලි යා හැකි කොහෙ යත්. කය තියෙනවයි කියලා හිතාගෙන ඉන්න. ඒක නිවන් දැකලා මහ පොළොවේ කුණු වෙලා ගිහිල්ලා තියෙනවා. ඒක නිවන් දැකලා මහ පොළොවේ කුණු වෙලා ගිහිල්ලා තියෙනවා. අයක් එක්ක උපදින්නේ මේ තමන්ගේ ආත්මය කය තුලින් නිදහස් කරන්න. මරණයෙන් පස්සේ නිදහස් කරන්න බැරි වෙනවා. ලෞකික ආශාවන් විනාශ වෙලා යනවා. ලෞකික ආශාව කියන්නේ මොකක්ද? 180 පේන්නේ නැතුව ඉන්නේ. ලෞකික ආශාව කියලා කියන්නේ 180 පේන්නේ නැතුව ඉන්නේ. ඒකේ ජීවත්වයන් කියලා ගෑණි කියන, අම්මා කියන, සමාජය කියන. ඒක බොරුවක් වෙන්නේ. පේන ටික ඇත්ත වෙයි. ඇත්ත ටිකට එන්න එපා. අපි හිතේ තියාගෙන ඉඳපන් කියලා ගෑණි කියන, අම්මා කියන, සහෝදර සහෝදරියෝ කියන, යාළු හිත මිත්‍රාදීන් කියන, සමාජය කියන. නමුත් පේන ටික ඇත්ත වෙනවා. නොපෙනෙන එකක් මෙනෙහි කරන්නේ කියලා ලෞකික ආසාව තියෙන කට්ටිය කියන. ලෞකික ආසාව තියෙන කට්ටියන්ටත් පේන ටික බලන්නේ කියලා මෙතන ඉන්න කට්ටිය කියා දීලා. මේක තියෙන ලෝකයක් මිනිසුන්ට පේන්නේ නැහැ කියලා පුරුදු පුහුණු කළ යුතු වෙනවා. තනියෙන් කතා කරන ලෝකයක් තියෙනවා, නිහඬ වෙන ලෝකයක් තියෙනවා. ඔය තනියෙන් කතා කරන කට්ටිය තමයි 180 පේන්නේ නැති කට්ටිය. හැමෝම තනියෙන් කතා කරනවායි කියලා තේරෙන්නේ 180 බලනකොට. අඩෝ මෙච්චරලා මම 180 පේන්නේ නැතුව මෙහිදී මම මාත් එක්ක තනියෙන් කතා කරලා තියෙනවා. ඒ වගේම මම වෙන තැනකට ගිහිල්ලි වෙලා එක එකාට බැන බැන එක එකාගේ ප්‍රශ්න විසඳ විසඳ ඉඳලා තියෙනවා කියලා Tamanta තේරෙනවා. පේන ටික පේන්නේ කියලා 180 දන්න කට්ටිය දන්න. 180 වඩන කට්ටියන්ටත් මේ නොපෙනෙන ලෝකයට සමහරක් වෙලාවට යන්න සිද්ධ. ඒ ගියාට ටික ටික පුරුදු වෙච්ච හේයින් ඒ ගියපු තැන අවුල් සහගත වුණොත් ලක්ගාලා වර්තමාන ලෝකෙට ඇවිල්ලා නිවෙන්න පුළුවන් වෙනවා.